නිරන්තරයෙන්ම දකින්නේ අභියෝග අපි නිරන්තරයෙන්ම දකින්නේ එතරම් ධනාත්මක දිශානතියකට යන මාර්ගයක ඇහෙන ප්‍රවෘත්ති නෙමෙයි ඔබතුමාගෙන් මම ඇහුවොත් මේ වසරේ අපි රටක් විදියට මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය මොකක්ද කියලා මොකද්ද ඔබතුමාගේ පිළිතුර ප්‍රධානතම අභියෝගය තමයි අත් වශයෙන්ම ගත්තොත් එහෙම කලින්දෝ මේ අපේ ආර්ථික සංවර්ධනය නැත්නම් ආර්ථික වෘද්ධිය කියන එක යම්කිසි මට්ටමකට අඩුම ගානේ දශම ගානින්වත් ඉහළට නංවා ගන්නේ කෙසේද කියන එක තමයි මා හිතන්නේ අපි රටක් විදිහට ඒ වගේම ජාතික රාජ්‍යයක් විදිහට මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය හැබැයි එකම මේකට එකතු කරන්න කැමති විශේෂයෙන්ම එක තමයි මේ මේ මොහොතේ පවතින අර්බුදය ජාත්‍යන්තර අර්බුදයක් එක පැත්තකින් අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ එන වසර නැත්නම් ආරම්භ වී ඇති වසර ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරලා තියෙන්නේ කොහොමද කියන එක මේක මම හිතන්නේ අපි ටිකක් තැති ගන්නන කාරණයක් වුන් 2022 වසරත් නම් කරන්නේ කොවිඩ් වසරක් විදිහට එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ මහා අභියෝගය මේ වසංගත අභියෝගය අපේ අභිමුව තියාගෙන තමයි අපිට අනිකුත් ඔබ අර මුලින් හැඳින්වීමේදී කියපු ප්‍රතිපත්ති සම්පාදන කටයුතු ඒ මත පදනම් වෙලා තීඳු තීරණ ගැනීමේ කටයුතු කරන්නට සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම ගත්තොත් එහෙම එක පැත්තකින් මේක අපි ජාතික ප්‍රවේශයකින් බලනවා වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපි මේක ගෝලීය ප්‍රවේශයකින් බැලිය යුතුයි ඒකට හේතුව තමයි අද ජාතික රාජ්‍යයන් කියන්නේ හුදකලා රාජ්‍යයන් නෙවෙයි එකිනෙක මත යැපෙන අපි සාමාන්‍යයෙන් බරපතල වචනකින් කිව්වොත් එහෙම අන්තර් පරායත්තතාවයකින් යුක්ත අන්තර් ක්‍රියාකාරීත්වයකින් යුක්ත ව්‍යුහයක් විතරයි ජාතික රාජ්‍යයක් කියලා කියන්නේ. ඉතින් එහෙම තත්ත්වයක් තුල ගෝලීය වශයෙන් මුහුණ දෙන බරපතලම අර්බුදය තමයි මට හිතෙන විදිහට නම් කවිදෝ ඒක තමයි මේ දක්වා අනුගමනය කරපු ආර්ථික සමාජ දේශපාලන ආකෘතිය තවදුරටත් වළංගුද කියන කාරණය. දැන් මේක සරලව ඒක අපිට සාර්ව මට්ටමේ මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. අනිත් පැත්තෙන් තියෙන ප්‍රමුඛතම අභියෝගතා රාශියක් තමයි සාර්ව සාකච්ඡාව තුළ යටගොස් ඇති සුද්ද්‍ර මට්ටමේ මහා පීඩන පිළිබඳව අප අවධානය යොමු කරන්නේ කොහොමද සහ ඒවට විසඳුම් ඉදිරිපත් කරන්නේ කොහොමද කියන කාරණය. ඉතින් ඒ අර්ථයෙන් ගත්තට පස්සේ ලෝකයක් විදිහට ඉන්නේ අති දැවැන්ත අර්බුදයක නෙමෙයි අර්බුද රාශියක අර්බුදයක් කියලා කියන්නේ කවුද ඒකත් මම පැහැදිලි කළ යුතුයි අර්බුදයක් කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි. අර්බුදයක් ඇතුළේ තියෙන පුළුවන් ප්‍රශ්න 33 කෝටියක් අපිට හුරු ඉලක්කමකින් ලංකාවේ අය කියනවා නම් 33 කෝටියක් ප්‍රශ්න තියෙන පුළුවන් ඒක අර්බුදයක් ඇතුලේ. ඒතර අර්බුද විශාල ප්‍රමාණයක් කියලා කියන්නේ ප්‍රශ්න කොච්චරක්ද? ඉතින් මේවා සාර්ව ප්‍රවේශයකින් වගේම අපි සුද්ද්‍ර ප්‍රවේශයකින් බැලිය යුතුයි. විශේෂයෙන්ම ජාතික වශයෙන් ප්‍රතිපත්ති තීන්දුව తీරන ගැනීමේදී අපි බැලිය යුතු ප්‍රධානම මානය තමයි සුද්ද්‍ර මානය. ඊට පසුව පුළුවන් අපිට සාර්ව මානය මේ ප්‍රශ්න දිහාවේ බලන්නට කවුද? ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්නකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.